ඔගොල එකතු වෙලා ඉන්නේ කමාල්ස් channel එකත් එක්ක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න bell icon එක අතපන් යන්න මේ වගේ අලුත්ම segment ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්න subscribe කරන්න මම කමාල් මේ hot sauce මේක දයි අශෝ extreme අද ඔයගොල්ලන්ට සර්ප්‍රයිස් එකක් ගෙනාවා ඒ කියන්නේ මේ මිනිස්යාව තමයි ගේන්න 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 කියලා comment section වල වැඩියෙන්ම ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බේ ඉතින් වැඩි කතා බහ නැතුව වැඩි බොරු intro නැතුව දැන් වර්තමානයේ YouTube කින් අපි ගෙනල්ලා තියනවා එහෙමද රැට්ටා එහෙමද එහෙම තමයි feedback එක විදියට thank you bro show එකට ආවට වාගේ වැඩ මන් දන්නවා පහ පස්සට කරගෙන අනම්මනම් කරගෙන thank you invite කරාට මේ show එක බලලා තියෙනවා මෙහිමයි කමාත් ඔව් දැන් මේවා කාලා මට gastritis තියෙනවා අතරම ඔව් අර මේවා කාලා මට ස්පිරිතාලේ ඉන්න ඕන ගෝව කියන්න ඕනේ බිලවන්න මේ production එක මේ production එක ඉඳලා කියන scene එකක් තියෙනවා right රැට්ට මතන් කියන්න බලන්න ඔයා කෙටි කාලයකින් ගොඩක් මහන්සියෙන් වෙන platform එකක ඉඳලා YouTube platform එකට ආවා අපේ මේ show එක බලන ගොඩක් අයත් YouTubers ලා ඒ වගේම ඔයා වගේ ගොඩක් subs ගන්න කැමැත්තෙන් ඉන්න අය ඔයගේ පොඩ්ඩක් කියන්න මේ එක platform එකක ඉඳන් අනිත් platform එකට ආපු transformation එකයි ඔයාට ඇයි එහෙම එන්න හිතුනේ හරි ඒ කතන්දර ඉස්සලාම මේ මම වීඩියෝ කන්ටෙන්ට් කන්ටෙන්ට් ක්‍රියේෂන් පටන් ගත්තේ මම අර job එකක් කරන කාලේ job එකක් කරන කාලේ මගේ විනෝදාංශය සඳහා පටන් ගත්තේ පටන් ගත්තාම මම ඉස්සලා මේක platform එක හැටියට තෝරගත්තේ Facebook එකේ මොකද Facebook එකේ YouTube එකට වඩා ඒකල් reach එක තිබ්බා. Right. ඒකෙන් ඉඳලා Facebook එක තෝරගත්තේ reach එක තියෙන ඉඳලා මිනිස්සු අතරට යන්න ඕනේ ඉඳලා මගේ ආසාවෙන් ගාව. දැන් ඒ වුණාට Facebook එකෙන් අර income එකක් දෙන rate වෙන්නේ නැහැ. YouTube එකේ revenue තිබ්බට Facebook එකේ revenue තාම මේ එන විදිහක් ලංකාවට නැහැ. ඔව්. ඒක නිසාමත් නෙමෙයි ඊට පස්සේ මම 2016 විතර කන්ෆිගරේෂන් පටන් ගත්තා. පටන් අරගෙන අවුරුදු දෙකක් විතර කරන් යනකොට මට තේරුණා මේකේ අර මනි මේකින් පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මම YouTube වලට මාරුවේ. Right. YouTube වලට මාරු වෙලා ඊට පස්සේ YouTube එකෙන් revenue එකක් generate වෙද්දී එතකොට අර corporate clients සමාව වඳුනගද්දී sponsorships එද්දී එතකොට මම අර මගේ ඉස්සෙල්ලා හිටපු job එකනුත් අයින් කරලා full time මේ YouTuber කියන designation එක බදා ගන්නවා. බදාගත්තට පස්සේ ඉතින් එතන තමයි අර Facebook එකෙන් platform එක මාරුනේ YouTube වලට. ඔව්. අය නැත්තම් අර YouTube එකට සල්ලි හම්බ කරන්න බලාගෙන ආවනේ. ආවනේ. වෘත්තියක් හැටියට sustain වෙන්න තමයි YouTube එක තෝරගත්තේ. ඉතින් ඔයාගේ experience එක හැටියට රැට්ට දැන් ගොඩක් අය ගොඩක් අපේ නංගිල මල්ලිලා අයියලා අක්කලා ආන්ටිලා ආච්චිලා YouTube එකේ ඉන්නවනේ. YouTube එකේ ඉන්නවා අය. මේක full time ඇත්තටම කරන්න පුළුවන් job එකක්. මොකද දැන් මම එන්නේ music background එකකින් මම දැන් YouTube කරාට ඉස්සර සින්දුවක් දෙකක් කියපු මිනිසෙක්. ඒ කාලේ අපිට ඒක continue කරගන්න බැරි වුණේ මේ ලංකාවේ තියෙන තත්වයයි royalty payments නැති හින්දායි හොඳ වීඩියෝයක් කරලා සල්ලි invest කරලා එළියට දැම්මන් පස්සේ second වීඩියෝයක් කරන්න තියෙන සල්ලි නෑ ඒ වගේ ප්‍රශ්න හින්දා ඔයා හිතනවද ඔයා YouTube එකෙන් යැපෙනවා ඒක හරි යැපෙනවා කියන්නේ ඔයාට sponsorship දෙනවා නම් මනම් තියෙනවා ඒක අලුතෙන් zero subs එක එන මල්ලි කෙනෙක්ට නංගි කෙනෙක්ට හරි මේක sustain කරගෙන යන්න පුළුවන්ද full time job එකක් හැටියට පුළුවන් අනිවාර්යයෙන්ම පුළුවන් ඒ වුණාට මේම එකම ලංකාවේ තියෙන අර මේ ජෙනරික් ඉෂුව එකක් ලංකාවේ ක්‍රවුඩ් එක පොඩි අපි මොනවා දැම්මත් සිංගලෙන් කන්ටෙන්ට් දැම්මොත් රීච් වෙන්නේ උපරිම 20 මිලියන් 20 මිලියන් මේ අර ටැමිල් ක්‍රවුඩ් එක අවුට් අයින් කරපුවාම 17 මිලියන් වගේ ක්‍රවුඩ් එකකට තමයි අපේ කන්ටෙන්ට් එක රීච් වෙන්නේ ඉතින් මාකට් එක පොඩි නිසා ඔය මාකට් එකටනේ හැමෝම ඉන්වෙස්ට් කරන්නේ මාකට් එක පොඩි නිසා අපිට අර එන රෙවෙනියු එක අඩුයි YouTube එකෙන් YouTube එකෙන් ඒ වුණාට YouTube එකෙන් අපිට platform එකක් හදා ගන්න පුළුවන් ඊළඟ level එකට යන්න ඊළඟ level එකට යන්න අපිට brand එකක් හදා ගන්න ඕනේ ඒ brand එකක් හදාගෙන ඒ brand එක විකුණන්න පුළුවන් ඊට පස්සේ එතකොට එන්න ඒ වගේ platform එකක් හදාගෙන ඒ අර මොනවාද ආදායම් මාර්ග තියෙන පැතිවලට දොරවල් ටික අරගන්න YouTube එක කියන්නේ හොඳම මාර්ගය ඔයා අහුව ප්‍රශ්නෙට YouTube එකෙන් sustain වෙන්න පුළුවන්ද full time YouTube කරලා sustain වෙන්න පුළුවන්ද කියන එක අනිවාර්යෙන් පුළුවන් ඒකට හැබැයි අර කරන්නම් මාලි වැඩේ කරලා වැඩක් නැහැ. සමුන්ට තියෙන දක්ෂතාවයක් එළියට දාගන්න තමයි YouTube එක මේ use කරන්න ඕන. කරන්නම් මාලි කරලා වැඩක් නැහැ. content එකේ quality එක, content එකේ අනිතේ consistency එක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ දෙක balance කරන් යනවනම් ඔව්. ඒ කියන්නේ පත්තර වලින් headline අරගෙන video හදලා තේරුමක් නැහැ. ඔව්. බලන්න ඇහැට ප්‍රිය දෙයක් තියෙනවා. ඇහැට ප්‍රිය දෙයක් මිනිස්සු බලන්න කැමති දෙයක්. දැන් gossip ගොඩක් ඒවා තියෙනවා. ඒ වුණාට මේ ඊට වඩා දුරක් යන්න පුළුවන් තමුන්ගේ දක්ෂතාවයක් මොකක් හරි
තැන්කයුගේ විස්ටම් අපිත් එක ෂයා කරාට මමත් ඉතින් ඕවාගෙන් අරගෙන ඉවර වෙලා ඊළඟට සබ්ස්ක්‍රයිබර්ස් වැඩි කරගන්න තමයි මගේ වැඩ. අපි ඇවිල්ලා ඉන්නේ සෝස් කණ්ඩ රැට්ට. මම ඔයාගෙන් ප්‍රශ්න පහක් අහනවා. සෝස් ಜಾති පහක් තියෙනවා. ඔයාට පුළුවන් ප්‍රශ්නේ ස්කිප් කරන්න. ප්‍රශ්නේ ස්කිප් කරොත් සෝස් කණ්ඩ වෙනවා. ස්කිප් කරේ නැත්තම් ඔයාට ප්‍රශ්නෙට උත්තරේ දීලා ඒ කියන්නේ ප්‍රශ්නෙට අදාළ ඒ කියන්නේ එක ප්‍රශ්නෙකට අදාළ එක සෝස් එකක් තියෙනවා. සෝස් එකක් තියෙනවා. කියන්නේ 1 2 3 4 5. මොකද මේක රෑන්කින් එක මොකද්ද මේ? රෑන්කින් එක. ඩයිය ලෙවල් එක. ඔව් ඩයිය ලෙවල් එක අරක තමයි අඩුම මේක තමයි වැඩි. ඒ කියන්නේ අන්තිම ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. ඔව්. ඉස්සෙල්ලා දැක්කයි කෙනෙක්. ඔක කාලා අඩඩ යනවා. ඒක නේද? රයිට්. අපි යම් පළවෙනි ප්‍රශ්නෙට. ඔයාට කරන්ට්ලි YouTube platform එක ඇතුලේ ඉන්න කෙනෙක්ව කසාද බඳින්න අවස්ථාව ලැබෙනවා. හරි. يعني අපේ ෆීමේල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්වත් ඉන්නවා, මේල්ලාත් ඉන්නවා. දෙකේම දෙකේ කැමැතියක් ගන්න පුළුවන්. එහෙම අපි ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැහැ. හරි. ඔයාට එහෙම හිතේ තියෙන YouTuber කෙනෙක් ඉන්නවද? මැරි කරන්න ඕනේ කියලා හිතන. නැත්තම් choice එකක් දුන්නොත් මැරි කරන්න මම මෙයා කියලා. ඔප්ෂන්ස් තියෙනවා නේද? ඔප්ෂන්ස් නැහැ. මෙහෙමයි. ලංකාවේ ෆීමේල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා එන අඩුයි. ඉන්නේ ෆීමේල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට ලෝචි ඉන්නවා. එතකොට ලෝචිගේ නම් මුලින්ම කියන්නේ මොකක් කර හේතුවක් නෑ ලෝචි තමයි ලොකුම ෆීමේල් ඒකයි නැත්තම් මෙයා නෑ තා වෙන ගැටි වලට කියනවනේ එහෙම එහෙම කිසිම දෙයක් නෙමෙයි ලෝචි ඉන්නවා නිකුන් සලා ඉන්නවා එතකොට තව කවුද ඊමේල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ආදී පින්ක් රූම් තියනවා නේද ඔව් පින්ක් රූම් එක තියෙනවා කැබැඳලා මං කියනවා මට බඳින්න වෙන්නේ නෑ නේ අතරම නේද අතරම බඳින්න ඒකෙන් දවුලක් නෑ ෆීමේල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලා මේයි මේක මේ මේක අඩුම සැර අඩුම සැර මඩුම කමු මේක 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 කියනවට වඩා මට කණේක ලේසි මොකද ඔය ප්‍රශ්න වෙන්න උනා ගන්න එකට ඔන්න පළවෙනි ප්‍රශ්නෙටම පළවෙනි ප්‍රශ්නෙම අනාත කරගත්තා අසයි නේද not bad man ෂුවර් දෙක අඩුමයි කියලා. ඔව් ඒක අඩු. මට අසිර. මගේ අර ස්පයිස් ටොලරන්ස් එක ටොලරන්ස් එක පට අඩුයි යා. ගෑස් රයිඩින් ඉඳන් මම කන්නේම නැහැ. ඔව්. අපි දුක් විඳින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා දුක් දීලා එහෙම කියනවා නේ. මේ මේ වගේ පිසු ප්‍රශ්න ගන්න නැහැ. හරි. අපි යන් දෙවෙනි ප්‍රශ්නේ. ඔයාට ලංකාවේ එක දේශපාලඥයෙක්ව ජීවිතාන්තය දක්වා සිරගත කරන්න ඔප්ෂන් එකක් හම්බෙනවා ඔතෝරිටියක් හම්බෙනවා. වා තෝරගන්නේ කොයි දේශපාලද? ජීවිතුන් අතර ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන. බ ජීවිතාන්තය දක්වා හිර දානවා. ජීවිතාන්තය දක්වා හිර. වර ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද? හේතුවක් තියෙනවා මේ ළඟදි කරපු ජරා වැඩේට රොයල් පාර්ක් නිර්මාණයේ මිනිමරුවව ප්‍රෙසිඩෙන්ෂල් පාර්ක් එකට දීලා නිදහස් කරපු එකට. ඇත්තට මේක unacceptable එකක් කරේ මිනිමරුවේ හිර යන්නේ මිනිහක් මරලා ඒ අනිත් එකේ මිනිහ මේක එන භයානක මිනිහවම ඒක කරලා ඒ මිනිහව එළියට ගත්තා කියන්නේ ඒකෙන් අනිත් සමාජයට දෙන ආදර්ශය මොකක්ද මේ ඒක නිසා ජීවිතාන්ත දක්වා හිර යනවා නම් මෛත්‍රීපාල සිරිසේන ලීඩර්ස් ලා වශයෙන් ඒගොල්ලෝ අපේ මහජන රෙප්‍රසෙන්ටේටිව්ස් ලාගේ මේ පත් කරගන්නේ ආදර්ශයක් දෙන්න කියලා නේද එහෙම ගොඩ බැලුවොත් එම් ගොඩක් අය ආදර්ශයක් දෙන්නේ නැහැ ගොඩක් අය ආදර්ශයක් දෙන්නේ නැහැ ඒකේ මේ ළඟදි වෙච්ච සිද්ධිය අනුව ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන right යවනවා අපි අතට හරි ඒක ස්කිප් කරා ස්කිප් කරා අපි යන්නේ ඔයාගේ තුන්වෙනි ප්‍රශ්නෙට රට ලංකාවේ අකමැතිම YouTuber කවුද අකමැතිම YouTuber වට හේතු දෙන්න පුළුවන් ඒ අකමැතිට අකමැතිම YouTuber මෙහෙමයි මම යාස්ත වෙනවා ambulance එක call කරා ambulance කිරික ඔන්න ඔය ඒ බොන්න පුළුවන් බොන්න තමයි තියෙන්නේ මචං හරි එලා 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 අකමැතිම YouTube නේ අකමැතිම YouTube අකමැතිම YouTube මෙහෙමයි මම ලංකාවේ YouTubers ලා හැමෝම එක සහයෝගයෙන් වැඩ කරනවා සහයෝගයෙන් වැඩ කරනවා එහෙම කාත් එක්කවත් එහෙම තරහක් නැහැ ඒ උනාලේ මට මේක කණ්ඩ බෑ මට මේක කණ්ඩ බැරි නිසා අකමැතිම YouTuber මේ ටිකේ අකමැති YouTubers ලා දෙන්නයි ඉන්න පුළුවන් මුළු ලංකාවටම. ඔව්.
එක කිරාජ්ජක කෂේ. ඔව්. දෙන්නගේ කරෙක් තෝරගන්න. දෙන්නම දෙන්න බැරිද මට? ආ දෙන්නම දෙන්න පුළුවන්. දෙන්නම දෙන්න පුළුවන්. හරි. එහෙනම් ඒ දෙන්නා ගමු. ඔයා ඒකට පොඩ්ඩක් අපිට කියන්නේ ඇයි හේතුව කියලා? හේතුව. හේතුව මේ YouTube කියන ඉන්ඩස්ට්‍රි එක අර කට්ටිය ඩෙවලොප් කරගත්තේ අර රාජපජයෙන්වත් තාගින්වත් මේ මොනවද උදව් කිසිම දෙයක් නැතුව මේ YouTubersලා creatorsලා ඩෙවලොප් කරපු ඉන්ඩස්ට්‍රි එක. ඒකට ඉතින් ඉරාජ්ලා අශේනලා දායක වුණා. මේ ඉරාජ්ලා ගොඩක් දායක වුණා. මේ ඉන්ඩස්ට්‍රිය කැටියට මේක ඩෙවලොප් කරන්න. මේකට ඉන්වෙස්ට් කරන්න කවුරු හරි බලන් ඉන්නා නම් ඒ ඉන්වෙස්ටර්ස්ලාගේ කන්ෆිඩන්ස් එක මේක ඇතුලේ මේ කෝපරේට් සෙක්ටර් එක බලන් ඉන්නවා මේකට මේ ස්පොන්සර් කරන්න කට්ටියට ඇඩ්ස් දෙන්න. එතකොට ඩිජිටල් මීඩියා වලට අර මේන් මීඩියා වල ඩිජිටල් මීඩියා මේන් මීඩියා වෙන ට්‍රාන්සිෂන් පීරියඩ් එකේ අපි මේ ඉන්නේ. දැන් ඔය ඔක්කොමත් එක්ක බලද්දී අර වගේ පිස්සුවක් දැන් මේ කේනා වගේ පිස්සුවක් දේශපාලන නිසා YouTube එක ඇතුලේ මේ දෙන්නක එකවලන් දැන් බලපොරයක් ක්‍රියේට් කරපුවාම අර ඉන්වෙස්ටර්ස් ලයි කන්ෆිඩන්ස් එක. එතකොට අපිට බලන් ඉන්න මේ මොනවද කෝපරේට් සෙක්ටර් අපි දිහා බලන් ඉන්න කෝපරේට් සෙක්ටර් එකට හිතෙන්නේ මොනවද? මුන්ට මේ මුන්ට මේ ස්පොන්සර් කරලා වැඩක් තියනවද කියන මේ සංකල්පනේ කෙලින්ම යන. අන්න ඒ නිසා ඒ දෙන්නගෙම වර්තමාන වැඩවලට මම අකමැති. ඒකින්ද මම හිතන්නේ අශේන නිරාජ් එක කිසි තරහක් නෑ. ඔව් කිසි තරහක් නෑ. මේක මේ මේ කියන කිසිම දෙයක් පර්සනල් නෙමෙයි. තරහක් නෙමෙයි. අකමැති වෙන වැඩේට. ඔව්. මේ මෑත කාලය තුල. හොඳයි. සාර්ථක උත්තර දුන්නේ ඒක. මම හිතන්නේ හරි මිනිසුන්ට එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. අලුත් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට එකෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම. අපි යන් හතරවෙනි ප්‍රශ්නේ රටා يعني සාර්ථක උත්තර දීගෙන යනවා මේ සෝස් වල තියෙන වලට තියෙන බයට. බයට. උත්තරව තියෙන බයට. මේ ඔයාලට අපි ක්‍රවුන් කරනවා දැන් මේ චැම්පියන් දයියා ෂෝ චැම්පියන් කියලා වෙලා මේ ටික කවුරුත් නැද්ද තාම මේ ඔක්කොම ස්කිප් කරපු කවුරුත් නැහැ. මම මේක කෑවන්නේ අපරාද ඒකට මොකක් හරි උත්තරයක් දෙන්න තිබ්බේ. අපි යන් හතරවෙනි ප්‍රශ්නෙට. රට්ට ඔයා මියුසික් සීන් එකේ තියෙන කොල්ලෙක්. විල්පත්තු විලාපයක් කියලා සින්දුවක් කරා මගේ හොඳ මිත්‍ර මිහිඳු ආරියරත්න සාරත් ජිලා එක්ක ඒක කාලීන වැඩක් ඒ වෙලාවට අවශ්‍යතාවයක් තිබ්බ වැඩක්. අපි මහා ජනතාව කන්ටෙන්ට් ක්‍රියේටර්ස් වගේ නෙමෙයි කොහොමත් නිකන් සිටිසන්ස් ඔෆ් ශ්‍රී ලංකා වශයෙන් ඒ වගේ දේවල් වලට හඬ නගන්න ඕනේ කියන එක තමයි මගේ පර්සනල් බිලීෆ් එක. ඒකින්ද ඒ වැඩේ කරාට තැන්ක්යූ මුලින්ම. ඔයා ලංකාවේ අකමැතිම ගායකයා හරි මියුසිෂන් හරි කවුද කියන එක තමයි මම ඔයාගෙන් අහන්න ප්‍රශ්න. අකමැතිම ගායකයා හරි මියුසිෂන් හරි. ඉරාජ්ව ගන්න බෑ එතනට දැන්. අර නෑ මියුසිෂන් මියුසිෂන් කෙනෙක් හැටියට ඉරාජ්ට මම පට්ට කැමතියි. ඉරාජ් කියන්නේ ලංකා මියුසික් ඉන්ඩස්ට්‍රියේ ලෙජන්ඩ් කෙනෙක්. ඒ වුණාට ඉරාජ්ගේ පොලිටිකල් ෆේස් එකට මම කැමති නෑ. මියුසිෂන් කෙනෙක් හැටියට ඉරාජ් අවුට් අකමැතිම කිව්වා. ඔව් අපි ඒවා බෙදා වෙන් කර තමයි මේව කරන්න හැමදේම පොදුවේ ගන්න බෑ. අකමැතිම මියුසිෂන් මියුසිෂන් සිංගර් ගිටාර් ප්ලේයර් ඩ්‍රම්ස් ප්ලේයර් ඩ්‍රමර් ඕනද මියුසිෂන්ලා මේම අර මට නම් මතක නෑ ඇත්තටම මල්සින්දු කාරෙන් මම එච්චර කැමති නෑ. මල්සින්දු කාරෙන් නමක් ඕනේ නම කොහමද කියමු මෙහෙමයි මට එහෙම ඇත්තටම තරහක් නෙමෙයි මට ඇත්තටම නම් මතක නැති හින්දා අපි දාමු අජිත් මුතුකුමාර. ආ අජිත් මුතුකුමාර මේ කාලේ අර බස්සින්දු ලයින් එකේ හිටියේ අජිත් මුතුකුමාර. අකමැති අවුලක් නෑ මං හිතන්නේ අජිත් අයියටත් අවුලක් වෙයි කියලා වගේ ඒ කියලා ඒක පුද්ගලයාට නෙමෙයි අකමැති කරන සංගීතය සහ ඒකට හරි අපි අන්තිමට මැවිලා තියෙනවා මේ සෙග්මන්ට් එකේ අන්තිමට තියෙන සෝස් එක තමයි ද බම්බ එක. අපිට කියන්න රැට්ට ඔයා අන්තිමට ආදරය කරපු ගෑනු ළමයාගේ නම. එහෙම එකක් ඇහුවේ අන්තිම ප්‍රශ්නේ. නම කියන එක හරි නෑනේ. ඒ කියන්නේ එයා වෙනුවෙන් ඔයා සෝස් කනවද? සෝස් කන්න වෙන්නේ. දෙකකට වැඩිය පාවිච්චි කරන්න එපා කියලා තමයි සාමාන්‍ය කියලා. කියලා මගේ අතෙත් ගෑවුණාද මටත් කියලා වේ වගේ
උත්තර දුන්න පුරුවක් කියලා. මට මේ අර ෂේප් පුත්‍ර ඇදින වේරෙන්න බැරි. කාන්චනාවගේ නමක් කියලා. බොරුනේ තිබුණා අපි දන්නවා. කාන්චනා කියනවා එහෙනම් කාන්චනා මෙන්ඩි ඉස්සරේ යනවා. වාසගමත් එක්ක නේද? වාසගම වුණා ඇත්ත. හරි රට අපි ඊළඟ සෙග්මට් එකට යන්න යන්නේ ඊළඟ සෙග්මට් එකේ තියෙනවා අපේ රැන්ඩම් වර්ඩ් ජෙනරේටර් එකක් ඒකේ රැන්ඩම් වචනයක් මතු වෙනවා ඒ වචනේ සබ්ජෙක්ට් එක හරි වචනේ හරි තියෙන සින්දුවක් අපිට පොඩ්ඩක් කියලා දෙන්න කියලා දෙන්න ඔව් ඒකට සෝස් නැහැ නේ ඒකට සෝස් නැහැ මේකේ හීට් එකෙන් තමයි ඒක යන්නේ අම්මේ හරි අපි රැන්ඩම් වර්ඩ් ජෙනරේටර් එක ඔන් කරමු right ඔයාලට හම්බෙන පළවෙනි වචනේ තමයි රජවරු හරි රජුන් රජ මොකක් හරි ඒකට ඒ ලයින් එකට යන සින්දුව රාජ මාලිගය මේ සින්දුව වචන දන්න රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ ඉපදුනාට පස්සේ තාම මං අඬලා නැහැ ඇඩුවත් මට වලට කරුදු වෙන්නේ නෑ ඇතිනේ හරි අපියන් කියන්න බෑ කියන්න බෑ කියලා පෙරෙනවා දැවිල්ලට හරි අපියන් සෙකන්ඩ් වර්ඩ් එකට රැන්ඩම් ජෙනරේටර් ඔන් සෙකන්ඩ් වර්ඩ් එක තමයි අහස අහස ගුවන ගගන ඔය ඕන එකක් ගන්න පුළුවන් අහස ගුවන ගගන අම්මා ගෑස්තලලා දින් අපි මිනිස්සු අන්සබස්ක්‍රයිබ් කරයි දන්න වට වද දුල්ලා කියලා එච්චර ලෝයල් ෆෑන් බේස් එකක් ඉන්නවා ඉල්ලුවනේ ඕනේ ඕනේ ඕකනේ අහස රෑ අහසේ තරු දිලු නට නෑ එළියක්කේ හඳවාගේ ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක්කේ ඔබවාගේ සැනසෙන්නම්මා ඔබ ළඟ නම් හැම මොහොතෙම හරි සින්දු කියන්න බෑ කමයි හොඳට කියනවනේ සින්දු කියන්න බෑ බැරි දේවල් වලින් සෑහෙන කියලා ඉන්නේ කරා සින්දු කියන ඔය ළඟ ළඟ යන දේවල් එකක් ෂේප් එකේ ගියා ගන්න පුළුවන් හරි අපි යන් තර්ඩ් වර්ඩ් එකට රැන්ඩම් ජෙනරේටර් ඔන් හරි ඔයාලා ලැබෙන තර්ඩ් වර්ඩ් එක තමයි සුකුමාලි සී ගිරි සුකුමාලියේ ඔබේ නෑ වැරදුනා අම්මෝ සී ගිරි සුකුමාලියේ නැත්තර මරදුනා නැත්තර මතකයි සී ගිරි සුකුමාලියේ හෙර ලජ සමයේ මතකද අපි පා වුණා පෙම්මම නදියේ ඔබේ ලස්සන ලස්සන ඔබේ රූපයේ නැත සිත බැඳුනේ නාමය ශ්‍රී ලංකාවේ රැව් දෙන්නේ ඔබ ගැන සොඳුරේ ඇත්තටම මතක වුණා අවසන් අම්මෝ මේක එක වීඩියෝ එකක් නෙමෙයි ඇත්තටම ඉච්ච සිද්ධියක් ඇත්තටම ඒක පොඩ්ඩක් කියන්න කොහොමද ඇත්තටම සිද්ධියක් මේ කාගේද කොන්සර්ට් එක කාගේ කොන්සර්ට් එක සීගිරි සුකුමාලි පටන් ගත්තා සීගිරි සුකුමාලි පටන් අරගෙන දැන් මේ අර ඔය මේ සිංගල් ඔක් මිතස් සීගිරි සුකුමාලියේ කියලා ඔහොම කරපුවම වචන ටික මතක නැහැ අර ඔක්කොම එන්නේ අනිත් එක මං ඉස්සරහම හිටියේ සීගිරි සුකුමාලියේ ඔබේ කියලා මට වචන ටික මතක නැත්තේ ඒක තමයි වීඩියෝ එකට බේස් මේ ආවුනේ මේ ඊට පස්සේ වීඩියෝ එකව වීඩියෝ එකත් නැගලා ගියා බාරු වීඩියෝ එක මගේ පොඩි එක්කෙනා හෙන ආසයි පුතා බලනවා හොඳ වෙලා පුරා වචන දන්නේ නැහැ නෑ තාම නෑ කියන්න පටන් ගත්තා මේව නවත්තනවා මගේ පොඩි එකා බලන්නේ ඔයයි වස්ති ලයිරුගේ සින්දු ඒ සෙට් එක තමයි මේ තැන්කියු රට්ට වැඩේට ආවට ඔයා සාර්ථක අන්තිම සෝස් එක කෑවා බය නැතුව කෑවා ඒක තාම දනවා හැබැයි
ඒක ටික වෙලාවක් යනකල් දනවා. මේ thank you very much. ඔයාගේ YouTube subscribers ලා වැඩි වෙලා gold, diamond, platinum ඔක්කොම දකින්න ලංකාවට ගේන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you very much. කරන කියන ඔක්කොම වැඩවලට ජයෙන් ජයම වේවා. ඔයාගේ දයිය show එකටත් all the best and නියම show එකක් ඉස්සරහට ඔයාගේ subscribers වැඩි වෙලා කිරියෙන් පැනියෙන් උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you bro. ඔයාත් මේ තව සින්දුවක් කරන්න. අනිවාර්යෙන්. Okay bro. ජය වේවා. අපි ගිහිල්ලා එන්නම් මේ වගේම තවත් හොට්ම හොට් සෙලිබ්‍රිටි කෙනෙක් අර ඊළඟ දයිය ෂෝ එකට ජය වේවා. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ කමල් channel එකත් එක්ක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න bell icon එක අතපන් ගන්න මේ වගේ අලුත්ම segment ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන්න subscribe කරන්න. ආයි හම්බෙමු.